අයිබුවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම දෙනාටම අදත් සූදානම්ින් අපි ඉන්නවා ජාතික පුවත්පත් ඔබේ අපේ ජීවිතය පිළිබඳව. මොකද මේ ප්‍රවෘත්ති කියලා කිව්වට මේවා එහෙම් පිටින්ම ඔබේ අපේ ජීවිතය හා සම්බන්ධ සංවේදී කාරණා නිසා ඒ සියල්ල ඔබත් එක්ක බෙදා හදා ගන්න. හැබැයි ජාතික පුවත්පත් සිරස්තල කියලා ඇවිල්ලා වෙන තොරතුරු පුවත්පත්වල නැති තොරතුරු නෙමෙයි පුවත්පත්වල තියෙන තොරතුරුම ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි සූදානම්ින් ඉන්නවා ගමන පටන් ගන්න. දිනමින පුවත්පතේ අද ප්‍රධාන ශීර්ෂයකින් WTC හි සිට ජාවාරම් කළ කත සුව කෝටිපතියන් බ්ලැක්මේල් කරන ස්වරූපී නිලියන් හා නිරූපිකාවන් 6කට ලක්ෂ ගණන් ගෙවලා. බොහෝ දෙනෙක් ප්‍රශ්න තිබුණා කොහොමද මෙච්චර මුදල් ප්‍රමාණයක් වංචා කරද්දී එතනින් ගැලවිලා ඉන්නේ, අනිත් කට්ටියෙන් එන පීඩනයෙන් කොහොමද ගැලවිලා ඉන්නේ ඇත්තේ කියලා. ඉතාමත්ම හරි අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙන වෙන කිසිවක් නෙමෙයි. ස්වරූපී නිලියන් ඔවුන් එක්ක සමීපයෙන් තබලා සහ සමහර සංසිද්ධීන් දුරදිග ගිහිල්ලා ඒ සියල්ල වීඩියෝ ගත කරලා පස්සේ කාලෙක සල්ලි ඉල්ලන්නවම සල්ලි මේ පේනවනේ මෙන්න තියෙනවා වීඩියෝ එක එළියට දාන්නද සල්ලිල්ලනවද මෙන්න මේ කියන ප්‍රශ්නාර්ථත් එක්ක සමාජයේ වර්තමානයේ වෙනකොට ප්‍රභූ පැලැන්තියේ බොහෝ දෙනෙක් කැළඹී ගොස් තිබෙනවා මේ සිදුවීමත් එක්ක. මොකද තමන්ගේ සමහර අතිවිශාල කෝටි ගණනින් මුදල් දාලා ඉල්ලන්න විදියක් නැහැ. ඇයි? එතකොට ගිල්ලා නීතියට මේ ගැන කිව්වම නීතිය අහනවා. ඔයාට කොහොමද ඉච්චර සල්ලියක්? ඔයාගේ ආදායම් වාර්තාවල කිසිම එකක මේ පිළිබඳව තොරතුරු නැහැ. ඒ හින්දා කෝටි 50 ලබා දුන්නු සමහර ව්‍යාපාරිකයින් මේ පිළිබඳව පැමිණිලි කරනකොට ගිහිල්ලා මං කෝටි 10ක් දුන්නා මට මේක අරන් දෙන්න කියන තත්ත්වයට සමහර කාරණා ඇවිල්ලා තිනවා කියලා වර්තාව උපුටා දක්වනවා. ඒත් එක්කම දේශපාලන ශේත්‍රයේ, ආරක්ෂක ශේත්‍රයේ සහ ඒත් එක්කම පූජ්‍ය පක්ෂයේ බොහෝ දෙනෙක්ගේ නම් ගම් හෙළිදරව් වෙමින් පවතිනවා. සමහර තැන්වල බුදුබව ලැබුවා නැත්නම් රහත් පදවිය ලබා ගත්තා අය සඳහන් වන භික්ෂුන් වහන්සේලා සම්බන්ධින තොරතුරු අනාවරණය කරනවා. හිතවත්කමට ලබා දීලා ආදි සුඛභෝගී රථය නැවත වතාවක් ගන්න විදියක් නැහැ. මොකද ඒ වෙනකොටත් ඇය අදාළ තැනැත්තිය ඒක කෝටි 3කට විතර මුදල් ප්‍රමාණයකට ලබා දීලා රහත් වෙච්ච උදවිය අනාගතේ වෙන්න තියෙන දෙයක් බව දැනගන්න පුළුවන් ඥානයක් තිබුණා නම් මේ වගේ අමාරු වල වැටෙනවාද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කොයි හැටි වෙතත් මේ දැවැන්තම කාරණා මේ සම්බන්ධයෙන් අවධානයට ලක් කරමින් සඳහන් කරනවා. මේ කියන විදිහට මේ ගණනය කිරීම දිගින් දිගටම ගියොත් ඒක රුපියල් කෝටි 100 ඉක්මවයි කියලාත් වර්තාවක තියෙද්දි ඒ වර්තාවේ තවත් තැනක තියෙනවා. මේම ගියොත් නම් මේ ගණන් කරන විදිහට මේක කෝටි 200ක් දක්වාත් යන්න පුළුවන් ගණනය කිරීම එයි කියලා. කොහොම වුණත් අති සුපිරි, ඒ කියන්නේ සමාජයට ඉතාමත්ම සුදු පිරුවට ඇඳගෙන ප්‍රභූ කාන්තාවක් ලෙස ගැවසෙමින් වැඩ කටයුතු කරලා නමුත් අවසානයේදී සිද්ධ වෙච්ච දේවල් ඒක ඉතින් පේන්න තියෙන කාරණාව තමයි මල්වට්ටියක් අරගෙන නැත්නම් අර්පිරිකරක් අරගෙන පන්සල යනකොට දෙපැත්තෙන් බොඩි ගාඩ්ලා දෙන්නේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ මොකද කියන දේවල් පිළිබඳව හොයලා බලන්න වෙයි. කොහොම වුණත් ලංකාව නිදහස ලබා ගත්තත් සමහර මානසික කාරණාවල නිදහසක් හම්බෙලා නැහැ. විශාල රථයකින් ආපුවම ආරක්ෂකයෝ පෙළක් ළඟින් ගමන් කළාම හා නිදහස ලැබුණු නිදහස අපි සමරනවාද කියලා, ඒ මානසික නිදහස විඳිනවාද කියලා සමහර තැන්වලදී ඒවට අපි යටහත් පහද්ද කියන කාරණා පිළිබඳව හොයලා බලන සිද්ධ වෙයි. එවැනි තොරතුරකින් අපි අද ගමන පටන් ගත්තේ. මේ සිද්ධිය සම්බන්ධයෙන්ම තවත් තොරතුරක් තියෙනවා ලංකාදීපයේ. අද කෙටි ශීර්ෂයකින් තියෙන හැබැයි ලොකු තොරතුරක්. කෝටිපතියන්ට මුදල් වංචා කළ කතට පොලිස් OIC රැකවරණ දීලා තවත් පොලිස් සුරතලන් සොයා විමර්ශන. මොකද මේ වගේ දේවල් කරනකොට ආරක්ෂක අංශවල අදාළ අංශවල මැදිහත් වීමක් තිබුණාද නැද්ද කියලා අර කලින් මං කියවපු දිනමින වර්තාවේ අවසන් තැනක විමසීමක් කරලා තිබ්බා. ඒ විමසීමට උත්තර තමයි එන්නේ ලංකාදීප පුවත්පතෙන්. මේ කියන විදිහට එක්තරා පුද්ගලයෙක් තමන් ලබා දුන්න අතිවිශාල මුදලක් රුපියල් කෝටි 3ක විතර මුදලක් ලබා ගන්න නිරන්තරයෙන් මේ කාන්තාව හිටිය අදාළ ස්ථානයේ WTC එකට ගිහිල්ලා 34 වන මහලේ ඔෆිස් එකට ගිහිල්ලා සාකච්ඡා කරද්දී ප්‍රශ්න කරද්දී මේවා දුරුද්දේ ගියද්දී දැන්සේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා එක්තරා පොලිස් ස්ථානයක ඔයසි මහත්තයා ඇවිල්ලා අදාළ පුද්ගලයාව ඒ ව්‍යාපාරිකයාව ත්‍රිරෝද රථයක අරගෙන තමන්ගේ පොලිස් ස්ථානෙට ගිහිලා මේ ඒ අදාළ කාන්තාව ඉතාමත්ම හොඳ චරිතවත් මේ කාන්තාව ප්‍රභු කාන්තාවක් කරදර කරන්න එන්නපෝ යාට කරදර කළා වුණොත් දානවා කූඩු ඇතුළට. ඔන්න ඔහොම රැකවරණය ලබා දුන්නු බවට වාර්තාව කියද්දි මේකේ කියන විදිහට අර යට ශීර්ෂය බලන්න තවත් පොලිස් සුරතලන් සොයා විමර්ශන ආරම්භ කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා. හරි, අපි යන ලංකාදීප පත්‍රයේ අද ප්‍රධාන ශීර්ෂයට. ආර්ථිකයේ වැට්ටුවයි චෝදනා, ගෝටා මහින්ද බැසිල්ට එරෙහිව නඩු විභාගයට. මහබැංකු හිටපු අධිපති කබ්‍රාල් මහාචාර්ය ලක්ෂ්මන් වගඋත්තර කාර්යාලයස්තුවේ වාර්තා දෙන්න විගණකාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කියලා වාර්තාවක් ඔබට දක්වනවා. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපති වරුන් වන අජිත් නිවත් කබ්‍රාල් සහ මහාචාර්ය WD ලක්ෂ්මන් යන මහත්වරුන්ට එරෙහිව
ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා. මම හිතන්නේ ලංකාවේ මේ මේ අධිකරණ ක්‍රියාමාර්ගයේ දිගින් දිගටම ගියොත් ලංකා ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් බවට බොහෝ විට මේ පත් වෙන්නට නියමිතයි. මෙම පෙත්සම් කරුවන් අනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුදලම දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ කට්ටිය විතර දැයි සමහරු නැද්ද කියලා. මේ ඉන්නවා මුදල අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, මුදල අමාත්‍ය වකට රනිල් වික්‍රමසිංහ, හිටපු මුදල අමාත්‍ය අලි සබ්රි, මෙම සිදුවීම් වලට අදාළ කාලයේ සිටි ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිවද මෙම අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළා තියෙනවා. මොකද තනි පුද්ගල කේන්ද්‍රීය කාරණාවක් නෙමෙයි, ඒක වටා බද්ධ වුණු විශාල සමාජ පද්ධතියක් තියෙනවා, හැදුණු නිලධාරී ක්‍රමයක් තියෙනවා. ඒ සියලු දෙනාම මේවට වග කියන්නට ඕනේ කියන වග උත්තර කිරීම තමයි මෙහිදී නම් කරලා තියෙන්නේ. වත්මන් ආර්ථික අර්බුදයේ පිළිබඳ විමර්ශන පැවැත්වීමට කමිටුව පත් කරන ලෙසත්, ඊට වග කිවිදු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් තමයි ජලි කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණය කියන්නේ. ඔව්, අපි මේක විභාගයට ගමු. අපි මේ පිළිබඳව නීති කෘත්‍ය කරන්න සූදානම් ඉන්නවා කියලා අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂය හැටියට අපිට මේ ගැන කියද්දී දිනමින පුවත්පත්රයම මේ වංචා, චෝදන, චෝදනා දූෂණ කතන්දර සැහැණ ප්‍රමාණයක් එන අතරතුරේදී ලලිත් සිසිලියා ඇතුළු පිරිස වරද බාරගත්තු බවට, ගෝල්ඩන් කී වංචාව ලලිත් සිසිලියා ඇතුළු ලොක්ක නවයකට 180,000 දරහා වන්දි, අධිචෝදනා නවයටම වරද පිළිගනී. එතකොට තමයි මේ ගණන එන්නේ එකනට 20 බැගින් අවසානයේදී 9 දෙනාට 180ක්. නමුත් සමහර දිනට එන්න පුළුවන් කරපු කියපු ගෝල්ඩන් කී වංචාව කියලා කොහොම ලංකා ඉතිහාසයේ දැවැන්ත එකක්, බරපතල එකක්, 180,000 දෙන්නේ කියලා. හැබැයි එහිදී අධිකරණයේ මේ ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් සෑහීමට පත් වෙන්නේ චෝදනා එල්ල කළ පළමු අවස්ථාවේදීම ඔවුන් මේක පිළිගන්නවා. ඔවුන් මේක පිළිගත්තේ නැත්නම් මේ නඩු විභාගයේ සිදු කිරීම සඳහා මේ අදාළ පුද්ගලයන්ට නැවත මුදල් ගෙවීම සඳහා වෙනම අධිභාරයක් පිටවන්න සිද්ධ වෙනවා. දේපල වලින් නැවත අත්පත් කරගන්න සිද්ධ වෙනවා. මේ නඩු විභාගයක් ආරම්භ කළා නම් සාක්ෂිකරුවන් 778 දෙනෙක් සාක්ෂි සඳහා කැඳවනවා. තීන්දුවක් ලබා දීම සඳහා විශාල කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. එහෙම බැලුවම මේක අති විශාල වියදමක්, අති විශාල මුදලක්. එතනට නොයා ප්‍රශ්නය ගොඩින් බේරගන්න නැත්නම් චෝදනාව ලබා දුන්න මොහොතේදීම ඔවුන් වරදකරු ස්වාමීනි කියලා පිළිගැනීමත් එක්ක තමයි 180,000 දරහා වන්දි කියන කාරණාව අද හෙළිදරව් වෙන්නේ. ලංකාදීපයට යමු. තෙල් තමයි මේ දවස්වල බරපතලම ප්‍රශ්නය. එක පැත්තකින් තවත් පැත්තකින් එක එක කාරණා කියද්දී ජනතාව මැදට වී බලාගෙන ඉන්නකොට බොරතෙල් නැවට සල්ලි නැතුව සපගස්කන්ද යලි වහලා කියලා වාර්තාව පුටා දක්වනවා. විදුල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා පාර්ලිමේන්තුවේ ධනවරණය කළා කරගෙන යන්න බෑ අපිට මේක වහන්න සිද්ධ වෙනවා කියන කාරණාව. මොකද තෙල් නැතුව පිරිපහදු කරන දෙයක් නැතුව පිරිපහදුවකට ඇති වැඩක් තියෙයිද කියලා. සමගස්කන්ධ තෙල් පිරිපහදුව තාවකාලික වසා දෙමිට තීරණය කළ බව විදුලි බලහා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා කියලා මේ වාර්තාව කියද්දී ඇත්තටම ආපු නැවක් තියෙනවා. නැව කැරකිනවා. හැබැයි නැවට ගෙවන්න සල්ලි නැහැ. ඒ හින්දා නැවෙන් තෙල් හැබැයි සඳහන් කරනවා ජනතාවට බය වෙන්න එපා. අවශ්‍ය කරන තෙල් සංචිත තියෙනවා. කෙසේ වෙතත් තනි තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින හේයින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව පැවසූ අමාත්‍යවරයා මහබැංකුව දෙන මුදල් භාවිතා කර කනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කරන බවද ප්‍රකාශ කළේ කියලා වර්තාව පුටා දක්වන නැත්නම් ඉතින් අපේ හැමදෙනාම පෝලිම් බැඳගෙන කඳවුරු බැඳගෙන ඉතාමත් මික්මනේ ෂෙඩ් එක ළඟට යන්න උත්සාහ කරයි. නමුත් අමතුම වාක්‍යමින් කියනවා මේ වෙනකොට ඒ බිබලන කිසිම ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය කරන තෙල් සංචිත තියෙනවා. ඉදිරියේදී මහබැංකුවෙන් සල්ලි ටික අරගෙන මේ වැඩේ පියව ගන්න සූදානමින් ඉන්නවයි කියලා. අපි යමු දිනමිනට. රටේ ගොඩක් දේවල් සිද්ධ වෙනකොට ඒ දේවල් සම්බන්ධයෙන් ප්‍රධාන වක්‍යමක් තමයි රජයක වැඩපිළිවෙල ජනගත වෙන්න ඕනේ, මිනිස්සු අතරට මේක යන්න ඕනේ, ආණ්ඩුව මොනවද මේ කරන්නේ කියලා. ඒකේ වගකීමක් අමාත්‍යංශ ලේකම්වරුන්ට ආදී මේ විශේෂයෙන් මාධ්‍ය ලේකම්වරුන්ට පැවරනවායි කියලා ගරු ජනාධිපතිතුමා කරන ප්‍රකාශයක්. මේක සිද්ධ වෙන්නේ මේ නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටු කරන කැප වෙන්න කියලා එතුමා කරන ඉල්ලීමක් එක්ක පහුගිය දවසක වැඩපිළිවෙලක් සංවිධානය කළා තිබ්බා මාධ්‍ය ලේකම්වරුන්ට ඔවුන්ව දැනුවත් කිරීම සඳහා. ඔවුන් කවුරුත් හිතපු නැති වෙලාවක කිසිම ආකාරයකින් කලින් සඳහන් කරලා තිබුණේ නැහැ ගරු ජනාධිපතිතුමා මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙනවා කියලා. නමුත් නොසිතූ මොහොතක එතුමා ඇවිල්ලා සඳහන් කරනවා මේ රටේ කරන කාර්යභාරය පිළිබඳව තොරතුරු ගෙනියන්න ප්‍රධාන වගකීම තියෙන මාධ්‍ය ලේකම්වරයාට. ඔහුට තියෙන මේ වගකීම හෙට තහඩුවක් දුන්නොත් එහෙම ඒක පත්‍රයේ ලොකුවට දාන එක නෙවෙයි. රටේ ප්‍රතිපත්ති වෙනුවෙන් තමන්ගේ නිලධාරියා තමන්ගේ නායකයා වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක රටට හෙළිදරව් කරන එක නිසා ඒක කියන්න. එහෙම නොවුනොත්
අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා වැනි ප්‍රචාරණ උපක්‍රම ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක වෙනවා. මේවට පුළුවන් අවුලවන්න ඕනම මොහොතක හිමුනොත් ව්‍යාජ අරගලයක් පවා නැවත වතාවක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා සඳහන් කරමින් කියනවා. එහෙනම් මේ දේවල් පිළිබඳ අවධානය යොමු කරන්න මේ පණිවිඩයේ තානාපතිවරුන් හැටියට ඔවුන්ට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා තමයි එතුමා එහිදී මතක් කරලා දෙන්නේ. අඟුණුකොළ පැලස්ස හිරගෙදර සැහැණ කතාබහට ලක් වෙච්ච හිරගියක් ලංකා ඉතිහාසයේ. කොහොම වුණත් අඟුණුකොළේ සිරකරුවෙක් හොදි කල්දේරමකට වැටි මියයයි කියන ශීර්ෂය අද උපුටා දක්වනවා. අඟුණුකොළ පැලස්සේ බන්ධනාගාරයේ රඳවාසී සිරකරුවෙකු පිසින ලද ව්‍යාජනයක් සහිත උණු කල්දේරමකට වැටි පිළිසුන් තුවාල ලබා මියගොස් සිට ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වයස අවුරුදු 62ක පුද්ගලයෙක් හොද්දක් දෙන්න එකට එකහු වෙලා ගොඩට ඒ කියන්නේ බාන්න හැදුවා ලිපෙන්. එහිදී සිද්ධ වෙච්ච අත්තරදීමකදී වැටුණා කෙලින්ම ගිහිල්ලා ඉඳ වුණා. ඔහුගේ පසුපස ප්‍රදේශයේ සහ කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි ලෙස පිළිසුන් වලට ලක් වී තිබුණා. ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේදී තවදුරටත් ජීවන අරගලය ජීවිතයත් එක්ක පොරබදන්න බැරි වුණා. ඔහුට සිද්ධ වුණා ජීවිතෙන් සමුගන්න. මේ තොරතුරු අද උපුටා දක්වන්නේ ලංකාදීප පුවත්පත. ඒත් එක්කම අපි ඊළඟ ශීර්ෂයට මම කැමතියි ඔබ කැඳවාගෙන යන්න. අපි බලමු ඊළඟට අපි ඔබට මොනවද එක්කාසු කරන්න සූදානමින් ඉන්නේ කියලා බලමු. ශීර්ෂය රඹෑවට පැන ගිය මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ මහමුලකරු කරවලයා දැලේ කියලා තමයි වාර්තාව උපුටා දක්වන්නේ. මේ වර්තාව කියනවා රඹාවට පැනගිය මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ මහමුලකරු කරවලයා දැලේ ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිහි සිටින කුඩු කෙරුමෙකුට බාර දීලා දැනට අඹුසැමි යුවලක් ඇතුළු 6ක් මාට්ටු වෙඩිකරු ඇතුළු තවත් පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවායි කියලා. මේ කෙලවරක් නැතුව එක දිගට අඛණ්ඩව එක ඉතාමත්ම කුඩා සිදුවීමක් නිමිති කරගෙන නමුත් එතනින් නතර නොවී බරපතල විදිහට මේ අපේ එකෙක් මැරුවා. ඔව්, ඒකට පිළිතුර අපිත් ඔවුන්න මරන්න ඕනේ. ඊට පස්සේ ඒ පාර්ශ්වය අපේ එකෙක් මැරුවා, ඒකට හිලවට අපිත් මරන්න ඕනේ. සරුංගලයක් සහ ප්‍රේම සම්බන්ධතාවක් තමයි මේකේ නිමිත්ත. නමුත් බලන්න අවසානයේදී මේ වෙනකොටත් 6-7 දිනේ ජීවිතයෙන් සමුගෙන අවසන් මේ මරාදම පුද්ගලෙන් තිදනා මේ කරවලයා කියන පුද්ගලයාගේ පුතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය නඩු අද දවසේදී කැඳවන්නට නියමිතවත් තිබුණා. ඒ සියල්ල මැද්දේදී තමයි T56 ගිනියවයක් අරගෙන දනගස්සලා 3 දෙනාටම වෙඩිතිලා ඝාතනය කරන්නේ. අඩුම තරමේ තාත්තලට වක්කීමක් තියෙනවා. පුතාලව ඇති වෙන්න තියෙන ප්‍රශ්න වලින් ගොඩ ගන්න. හැබැයි නැපුතේ අපි දෙමු වැඩේ කියන තත්ත්වයට එනවා නම් වෛරයෙන් වෛරය කවදා සංසිදෙයිද? හරි, අපි යනවා කෙටි විරාමයකට. ගිහිල්ලා ඇවිල්ලත් බෙද හදා ගන්න තොරතුරු ජාතික පත්පත්වල එහෙමමයි. මේ සියලු ප්‍රශ්නාර්ථ තියෙද්දී අපි බලමු දේශපාලන පොරපිටියත් අපේ රටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ලංකාදීප ශීර්ෂයකට යන්නේ සජබෙන් පහක් තියා එකෙක්වත් කැබිනට්ටුවට යන්නේ නැහැ කියලා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය. මොකද මේ දවස්වල එහෙන් පණීද, මෙහෙන් අරහෙට යයිද, ඩීල් එක කීයද, විවිධ කතා නිකන් කරලිය නෙමෙයි, කරලිය යටින් අලු යට ගිනි නිර්මාණය වෙමින් පවතිද්දී මේ ගිනි වලට තමයි උත්තර දෙන්නේ. සජබෙන් පහක් තියා එකෙක්වත් කැබිනට්ටුවට යන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් ලංකා ඉතිහාසය අරගෙන දැන්ටත් අරගෙන බැලුවම දැන්ට උනත් ඒ පක්ෂවල ඉන්න සමහර දියා බැලුවම හරි වර්ණවත් මිනිස්සු. කොළපාටක් තියෙනවා ඇඟේ, හෝලි උත්සවයට ගිහිල්ලා ඇවිල්ලා වගේ. කොළපාටක් තියෙනවා, නිල් පාටක් තියෙනවා, රතු පාටක් තියෙනවා, එක එක වර්ණ තියෙනවා. හරි, බල්ලවත් යන්නේ නැහැ කියපු මිනිස්සු බල්ලා ගෙදරින් දිද්දිත් ගියා. හරි, ලංකාදීපේ ශිෂ්‍යත්ව විභාගයේ පහුගිය දවසක ඔක ඇහුවා පාර්ලිමේන්තුවේදීත් ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ පැවැත්වෙන දවස් වෙනස් වෙනවාද කියලා. එතකොට මම කිව්වේ වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි අද පුවත්පත කියනවා මේක වෙනස් වෙනවායි කියලා. ශිෂ්‍යත්ව උසස් පෙළ විභාග කල් තමයි දරුවන්ට මේක තමයි වැදගත්. ඒ හින්දා හොඳින් අහගන්න. පහවන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දෙසැම්බර් 18 වනදා, ඒ කියන්නේ ඉරිදා දවසේ පැවැත්වෙන නියමිතයි. ඊට අමතරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2023 වර්ෂයේ ජනවාරි මාසයේ 23 වනදා සිට පෙබරවාරි මාසයේ 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ කියන්නේ පහවතර ශිෂ්‍යත්වය දෙසැම්බර් 18, උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙනවා. එළඹෙන අවුරුද්දේදී පටන් ගන්නේ ජනවාරි මාසයේ 23 වනදා. දැන් අපි යමු දිනමින පොත්පතේ වර්තාවකට. මොකද ජිනීවා යෝජනාවක් සම්මත වුණා ශ්‍රී ලංකාවට එරෙහිව. කෙසේ වෙතත් ජිනීවා යෝජනාව වලින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කෙරෙන්නේ නැහැ. චීනය අපේ පාර්ශ්වයේ හිටියා, චීනය අපේ වෙනින් පෙනී හිටියා. අසලැසි ඉන්දියාව කිසිම ආකාරයක හැලහොල්මනක් නැතුව හිටියා. ඔවුන් චන්ද්‍ර ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මේ සියල්ල මැද චීනය අවධාරණය කරනවා. මේ ගෙනාපු යෝජනා වලින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙයිද?
නෑ ඒක කරන්න විදිහක් නෑ ඒ එවැනි බලාපොරොත්තුවකින් නෙමෙයි මේක සිද්ධ කරලා තියෙන්නේ කියලා තමයි විශේෂයෙන් සමහර කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අනුගමනය කරන දෙබිඩි පිළිවෙතෙහිදී චීනයේ දැඩි දෝෂ දර්ශනයටත් ලක් වී තිබුණා. ඔවුන් කියනවා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන අපේ යෝජනා වලින් ඇති සුගතියක් නෑ. ඔවුන් සඳහන් කරන්නේ මානව හිමිකම් ගැන බලාගෙන නම් ඒකේ අවසන් ප්‍රතිඵලය හැටියට එන්න ඕනේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙන්න ඕනේ. හැබැයි ඒ ගැන අපේ උදව් වලින් මානව හිමිකම් ප්‍රවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නෑ. චීනය අපේ පරිශ්‍රයේ හිටගෙන කරන ප්‍රකාශය ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඒත් එක්කම දැන් ඔය රට රටවල විදේශීය තොරතුරු කියද්දී හැබැයි කෙසේ වෙතත් ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමක්‍රමයෙන් හිස ඔසවමින් පවතින බවට වාර්තාවක් තිබුණා. විදේශීය සංචාරකයන් පැමිණීම වැඩි වෙයි. මේ වසරේ මාස 8ට 496 දහසක් ලංකාවට ඇවිල්ලා කියලා වාර්තාව ඔබට අදක් කරත් අපි ගණන් හිලව එක්කම පොඩ්ඩක් මේ ගැන හොයලා බලමු. පසුගිය වසරට සාපේක්ෂව යම් ප්‍රගතියක් හැබැයි ලොකු එකක් නෙවෙයි. නමුත් අර උන්නු හැටියට මලාමදා කියන්නට වගේ හිටිය තත්ත්වෙන් ඔලුව ඔසවමින් පවතින බවට තමයි වාර්තාව කියන්නේ. 2018දී සංචාරක පැමිණීම 23,30 769ක් එතක බවුන්ගෙන් ඩොලර් මිලියන 3,925ක් ලැබී තිබෙනවා. මෙවැනි තත්ත්වයකට ගමන් කරන්න පහසු වෙන එකක් නෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් හිසෝසවමින් පවතිනවා. මේ පවතින තත්ත්වය ආරක්ෂා කරගත්තොත් ඒක එහෙම වෙයි තවදුරටත් කියන විශ්වාසයකුත් තියෙනවා. ලංකාදීපේ මේ හා සමගාමීව තවත් තොරතුරක් තියෙනවා. ලොව මිත්‍රශීලී රටවල් අතරින් නවවන ස්ථානය ලංකාවට. ලෝකයේ මිත්‍රශීලී රටවල් පිළිබඳව ලැයිස්තුවක් ඌපට දක්වලා තිබුණා. මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන නවවන ස්ථානය විශේෂයෙන්ම රටේ මිනිස්සු අවංකව කැපවීමෙන් තවත් කෙනෙක්ට උදව් කරන දක්වන සංග්‍රහශීලී බව තමයි මෙහිදී ප්‍රධානතම කාරණාව. මූලිකාවට නෙමේ හදවතින්ම රටේ මිනිස්සු ඕනම කෙනෙක්ට උදව් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ නිසා තමයි මේක ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ගාලුකොටුව, මිරිස සහ සීගිරිය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථාන ලෙස ඔවුන් එහිදී වැඩිදුරටත් නම් කරලා තියෙනවා. දිනමිනට යමු. හෙරොයින් නඩුවේ සාක්ෂි දෙන්න හිටපු නාවික හමුදාපතිතුමාටත් එන්න සිද්ධ වෙනවා. නිකන් මෙහෙම වගේ එකක් කිව්වම අන්න කුඩු නඩුවට සාක්ෂි දෙන්න යන්න වෙලා කියලා කිව්වම එවැනි ගෝමකින් නෙමෙයි. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන එතුමන්ලා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ. මොකද හෙරොයින් ගේන්නේ මුහුද හරහා. මේක ආරක්ෂා කරනකොට එතන තමයි සිද්ධීන් සිද්ධ වෙන්නේ. මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිතුමා සාක්ෂි ලබා දෙන්න කැඳවලා තිබෙනවා. නොටිසියක් තමයි හැබැයි එහිදී නිකුත් කරලා තියෙන කියලා වාර්තාව ඔබට දක්වද්දී රුපියල් කෝටි 10ක කුඩු සිද්ධ මුල්ලෙන් අල්ලයි ජාවාරම මෙහෙවුවේ රත්නලානේ අංජු. මම හිතන්නේ ඔය රත්නලානේ සිද්ධ වෙච්ච කාරණාවල අර ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ පියාගේ ඝාතනය දක්වාම දුරදිග ගිය කාරණා තිබුණා. නමුත් ඉතින් ඩුබායි වල ඉන්නේ අල්ලගන්න විදිහක් නැහැ. හැබැයි මතක තියාගන්න පහුගිය දවසක මම දැක්ක තොරතුරක් ඩුබායි වල ඉන්න ඒ ලොකු කිරුම්කාරයෝ ටික අල්ලගන්න දැල එළනොයි කියලා. කොයි හැටි වෙතත් ලංකාවට එවලා ලංකාවේ මේ දේවල් යකඩ බඩුත් එක්ක යකඩාස්සේ තමයි ගොඩක් වෙලාවට එහෙම සංචාරය කරන්න කියලා වාර්තා ඔබට දක්වන අවුරුදු 19 ගේතර තරුණයෙක් එක්ක අත්වඩංගුවට පත් වෙලා තියෙන්නේ. ආයේ ඉතින් මෙවැනි කුඩු ප්‍රමාණයක් අල්ලගත්තට පස්සේ මිලිග්‍රෑම් දෙකයි යම් ප්‍රමාණයකින් පස්සේ ජීවිතාන්තය හෝ මරණ දඬුවම. කෝටි 10ක කුඩුත් එක්ක අවුරුදු 19 ගේ තරුණයෙක් අහුණාම ඒ ජීවිතවල අනාගතයේ ඉතින් මොනවටදනේ. හරි, ඒ කුඩු කතා එක්ක අපි යමු ඊළඟ වාර්තා ඔබට දක්වන්න. පාසල් වලටත් මේ දේවල් තර්ජනය නිරන්තරයෙන් මතුවෙමින් පවතිනවා. ඒ අනුව තමයි අවධානයට ලක් කරන්නේ. පාසල්වල මත්ද්‍රව්‍ය වලට වැටබඳින වැඩපිළිවෙල කොළමින් අරඹනවා කියලා අධ්‍යාපන අමාත්‍යතුමා කරන ප්‍රකාශය. අයිස් වැනි මත්ද්‍රව්‍ය පවා හොර රහසේ පාසල් වලට ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා අනාගත පරම්පරාව මේකින් ගලව ගන්න ඕනේ. ගලව ගන්න ඕන නම් නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ නිසි වැඩපිළිවෙල කොළඹ පාසල් කේන්ද්‍ර කරගෙනම ආරම්භ කරනවා කියලා තමයි අධ්‍යාපන අමාත්‍යතුමා කරන ප්‍රකාශය. අපිට උපුටා දක්වන්න පුළුවන්කම හම්බෙන්නේ අපි අමු ලංකාදීපයේ ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින පිරිසේ තොරතුරු කොමිසම 28 වනදාට පෙර ඉල්ලයි. නොදුන්නොත් පොලිසියට නඩු. ලේසි වෙන්නේ නැහැ. පොලිසියට එරෙහිව නඩු ක්‍රියාමාර්ගයට යනවා. මොකද ඔවුන් මීට කලින් ඉල්ලලා තිනවා 2018-2019 කාල සීමාවේ සිට මේ දක්වා ත්‍රස්ත මර්ධන පනත යටතේ රඳවාගෙන ඉන්න පිරිසේ තොරතුරු ටික ලබා දෙන්න කියලා. හැබැයි අදාළ තොරතුරු නිලධාරියා කියලා දෙනවා පොලිසිය පැත්තෙන්. ඕක දෙන්න බෑ. ඕක තොරතුරු කියන ගණයට වැටෙන්නේ නැහැ. ඒක ඩීටේල්ස් කියන කැටගරි එකට වැටෙන්නේ නැහැ කියලා. නමුත් දැන් ඔවුන් නැවත වතාවක් යනවා පොලිසියට එරෙහිව නඩුවක් අරගෙන ඉල්ලා කියනවා අපිට මේ තොරතුරු ටික දෙන්න. දුන්නේ නැත්නම් පොලිසියටයි අර නිලධාරියටයි දෙන්නට මෙරෙහිව ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්නවයි කියලා. වසන්ත මුදලිගේ එක්ක අත්අඩංගුවටගත් හෂාන් මුදාහැරේ දින 50ක් රඳවාගෙන ප්‍රශ්න කළත් ත්‍රස්ත පනත යටතේ චෝදනා නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි ඔහුගේ පාර්ශ්වයෙන් පෙනී ඉන්න නීතිඥවරුන් කියනවා අපි මෙච්චර දවසක් කිව්වා එහෙම චෝදනාවක් නැහැ කියද්දි තියාගෙන හිටියා. දැන් තියාගෙන ඉඳලා අන්තිමට දවස් 50කට පස්සේ ලීඩ දාන්න මොහොතේදී මොකද කියන්නේ? නැහැ, ඔහුට එහෙම චෝදනාවක්
එල්ල කරන්න කිසිම කාරණාවක් නැහැ. විමර්ශන සිද්ධ කළත් එහෙම කාරණාවක් තිබුණේ නැහැ කියලා තමයි මේ වර්තාව ඔබට දක්වන්නේ. එක්තරා තවත් භික්ෂුන් වහන්සේ නමක් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලගේත් එක්ක තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා කියලා වර්තාව ඔබට දක්වන්නේ. ලංකාදීපයේම සඳහන් කරනවා තවත් තැනක අද සිට සඳුදා දක්වා පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කැපේ කියලා. ඒ අනුව දවල්ට පැයයි රැට පැය එකයි විනාඩි 20ක් අද සිට සඳුදාතෙක් මතක තියාගන්න. මේ ලැබෙන සඳුදාක් අද සෙනසුරාදා ඉරිදා ඊටවස් සඳුදාතෙක් තමයි මේක. එතනින් එහාට මේකම තවදුරටත් නඩත්තු කරනවාද නැත්නම් වැඩි කරනවාද අඩු කරනවාද කියන කාරණා අපි ඔබට මතක් කරලා දෙන්නත් සූදානම් ඉන්නවා මේ තොරතුරුත් එක්ක. දිනමින පුවත්පතකට යමු. දිනමින පුවත්පතේ යමු. එහි තියෙන ශීර්ෂයක් විමසා බලන්න. සඳහන් කරනවා ඉන්දියාවෙන් ගෙන කෘමිනාශක සින්නරිචල් දූපතේ සංගවල කියලා. මොකද දැඩිව අවධා විමර්ශනය කරමින් පවතිනවා, දැඩිව අවධානය ලක් කරමින් පවතිනවා. එයින්ද හිතුව විදියට ගොඩට ගෙන ගන්න විදියක් නැහැ. ලොකු පරතරයක් නැහැ මේ මුහුදු කලාපය ආශ්‍රිතව. හැබැයි දැඩි මුරකාවල් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරමින් ඉන්නවා. එහිඳ කොහොමද ඉතින් අරගෙන යන ටික සින්නරිචල් දූපතේ හංගලා තිබුණු වර්තාවක් ඔබට දක්වන. මොකද මේ ගේනේවයි ප්‍රමිතිය පිළිබඳව නම් දහසකුත් එකක් ප්‍රශ්න තියෙන නිසා. හැබැයි දහසකුත් එකක් ප්‍රශ්න තියෙන පොහොර ගැටලුව විසඳන්න තමන් සූදානම් කියලා කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා. මහකන්නේ කාබනික පොහොර සහනාධාරයට රජයෙන් බිලියන 16ක් ලබා දෙනවා කියලා මේ වර්තාව කියන්නේ. මහකන්නේ ගොවින්ට දෙන කාබනික පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 16ක් රජය වෙන් කර ඇති අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහත්මයා කියනවා. මොකද එතුමා කියනවා මීට කලින් නිකන් පස් කණ්ඩිවල තිබිච්ච පස් තමාර තැන්වල තිබිච්ච වැලි ඔන්නෝ දේවල් ගෙනලා තමයි කාබනික පොහොර කියලා දුන්නේ. එහෙම නෙමේ, ප්‍රමිතියක් ඇති කාබනික පොහොර ලබා දෙන්න තමන් සූදානම් වෙනවා. ඒ සහනාධාරයට රජයෙන් බිලියන 16ක් වෙන් කළ බව තමයි විශේෂ භාර අමාත්‍යතුමා සඳහන් කරන්නේ. අපි යමු ලංකාදීපයට. ලංකාදීපය අද සඳහන් කරනවා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු සභාපති පාටලි චම්පික කියලා. පාටලි චම්පික රණවක මහත්මාව පත් කරනවා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා. ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත් කරනු ලැබුවා. වැඩේ කියලා කියන්නේ මේ පත් කිරීම, මේ නම් කිරීම, මේ අනුකමිටුවේ සභාපති සඳහා පාටලි චම්පික මන්ත්‍රීතුමා හොඳයි කියලා යෝජනා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහත්මයා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගණේෂන් සහ නෂීර් රහමඩ් යන මහතුරු තමයි මේ යෝජනාව ස්ථිර කරන්නේ. මේ කමිටුවේ සමාජිකයෝ තේවගව දියුණු කිරීම, කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය යළි ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ලංකාවේ පොළොව මට්ටමේ තිබෙනා වූ අපට දැනෙන සංවේදී ව්‍යාපාර අංශ කොහොමද දියුණු කරන්නේ, කොහොමද නඩත්තු කරන්නේ, කොහොමද වැඩි දියුණු කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සූදානම් ඉන්නවා. ඔබට සිරස්තලයේ හැටියට පෙන්වන්න නැත්තත් මම කැමති දරුවන් සම්බන්ධයෙන් අදාළ වෙන තවත් කාරණාවක් කියන්න. අම්මාගේ කොණ්ඩ බූලය ගෙලට දමාගත් දරුවා මරුට. හිතන්න, කවුද හිතන්නේ කොණ්ඩ බූලයක් මාරාන්තික ද්‍රව්‍යයක් උපකරණයක් බවට පත් වේ කියලා. නමුත් මේ කියන විදිහට මේ දරුවගේ අන්තිමට ගෙල හිර වෙලා තියෙන අවුරුදු 4ක පමණ දරුවෙක් අම්මගේ කොණ්ඩ බූලය බෙල්ල දාගෙන අන්තිමට තාත්තා එනකොට ගෙදර ඇනේක ඉල්ලිමින් හිටියා කියලා කිව්වම තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද කියලා. මේ කියන විදිහට තිබුණ පාසල් බෑගේ හෝ වෙනත් උපකරණයක් ඉහළට දාන්න ගිහිල්ලා එක්ක වැටීමේදී අර ගෙලට දාගෙන හිටපු කොණ්ඩ බූලේ හිරවීමෙන් දරුවා මිය ගියා. හැබැයි අසල් වැසියන් කියනවලු මීට පෙරාතුව ජීවිතෙන් බෙල්ල වෙල දාගෙන මිය ගිය පුද්ගලයාගේ දර්ශන දැකලා තිබුණා. දරුවා වෛරයකුත් මීට කලින් බෙල්ල දාගන්න හැදුවා. ඒ පරිශ්‍රණයේ, ඒ ගවේෂණයේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්ද දන්නෙත් නෑ මේක කියන කාරණාව ඔබට දක්වන කොයි හෙඩ වෙතත් දරුවන් සම්බන්ධයෙන් දැඩි සංවේදීව අවධානයෙන් කාලය ගත කිරීම හැම දිනාගේම වගකීමක් කියන කාරණාව නම් ඔබට දක්වන්න පුළුවන් මේ සිදුවීමත් එක කොණ්ඩ බෝලයක්. නමුත් අවුරුදු 4ක සිගිත දරුවෙක්. හරි, අපි දවස වැඩසටහන හමාර කරන්න කාටුන් ටික ඔබත් එක්ක බෙද හදා ගන්න සූදානම් වෙනවා. ගමන පටන් ගන්නවා පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකෙන්. ලංකාදී පුවත්පතේ අද මුල් පිටුවේ මේ කාටුන් එක තියෙන්නේ. පාරවල් හදන එක නවත්තලා දේශපාලනඥයෙක් කියලා කියන්නේ. පක්ෂ නම් තම තමුන්ගේ පාරවල් හදාගෙන යනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ පාර කපාගෙන යනවා. කොවිලාවෙත් බලය කියන ගමනාන්තය තමයි ඔවුන්ගේ ඔළුවේ තියෙන්නේ. ඒ දිහා බලාගෙන ඒගොල්ලෝ නම් හෙමින් සීරුවේ පාර කපාගෙන ඉන්නවා. හැබැයි වල කැපෙන්නේ කාටද කියන එක තමයි ප්‍රශ්නාර්ථය තියෙන්නේ. ඊළඟ කාටුන් එක ලංකාදීපයේ 4 වෙනි පිටුවේ තියෙන දාසහපෝලන තමයි මේ කාටුන් එක අඳින්නේ. නමක් නැහැ වෙන් කරලා. හැබැයි ඉතින් කමක් නැහැ. මොකද හරි අපූර්ව දේවල් කියවෙන නිසා.
අපේ රටට තියෙන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් නෙමෙයි. කවුද මේක කියන්නේ? SF සරත්වංශක මහත්මයා කරන ප්‍රකාශයක් අපට දක්වන්න. අපේ රටට තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඔන්න හරි විදිහට අනාවරණය කරගත්තම තේරෙනවා, දේශපාලනඥයා තමන්ගේ දෙපා මුල හංගගෙන ඉන්න වස්ත්‍රයෙන් සුදු පිරුවටෙන් වහගෙන ඉන්න අල්ලස, හොරකම, කොමිස් දීමන, මේස් කියන සියලු අපරාධ තමයි ඇත්තටම ඉතින්නේ. ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණාට වඩා බරපතල ටික සිද්ධ වුණේ ඔන්න ඔතනින්. පේනවනේ මළුවල තරම අල්ලස්, හොරකම්, කොමිෂන්, දූෂණ. අපි යමු ස්වාරිස් දාසාපෝලාන කියන තමයි අඳින්නේ, ලංකාදීප පත්තරේම තමයි උපුටාගන්නේ. ස්වාරිස් එනවා පාර්ලිමේන්තුව දිහාට, බලාපොරොත්තු වෙන ඉන්නවා 22 කියන ව්‍යවස්ථා සංශෝධනය අර දියවර්ණාවේ මැද්දේ තියෙන දූපතට යයි කියලාද, පාර්ලිමේන්තුව වෙතට යයි කියලා. යන්න විදියක් නෑ, යන්න විදියක් නෑ. පොඩි අවුලක් තියෙනවා. මොකක්ද පොඩි අවුල? සාටකයක් දාගත්ත කපුටෙක් මේ කුඩ දැන් කූඩුවකුත් බැඳගෙන ඉන්නවා. ඒක යන්න දෙන්නේ අර පැත්තට යන්න දෙන්නේ අල්ලගෙන ඉන්නවා කියන අදහසක් තමයි අද මේ දාස ඇඳලා තියෙන්නේ. ස්වාරිස් කාටුන් එක ඒතුමා තලංගම ජයසිංහගේ මේ ජනාධිපතිතුමාට මුණ ගැහිලා එතුමාව, එතුමා කියනවා හාමුදුරුවෝ පන්සල්වත්තේ ගංජා හෙනක් දාන්න ඉල්ලුවලුනේ. ඔන්න ඉතින් අපේ රටේ සමහර දේවල් සම්බන්ධයෙන් තත්ත්වය හරි කියලා කියනවා ජනාධිපතිතුමා කියනවා මම පණ බයේ හිටියේ. ඇයි සර්? එමුකෝ ඒ බාර් ලයිසන් එකකුත් ඉල්ලයි දන්නේ නැහැනේ. මේ පැත්තෙන් ගංජාවවල් අර පැත්තෙන් බාරේකුත් දාලා ඔය දෙකට මැදි වෙලා පන්සලකුත් ඉගෙන තව කතා ඕනේ නැහැ. අපි යනවා අන්තිම කාටුන් එක බලන්න. අද දවසට නියමිත අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එකක් දිනමින පුවත්පතට ඇඳලා තියෙන්නේ. පර්ණ තැටියක් ඇහෙන්නේ අපිට. හැබැයි අලුත් රොටියක් හරියට පුච්ච ගන්න නම් මේ පර්ණ තැටිය තමයි ආපහු ඇහෙන්න ඕනේ. අමතක කරලම පැරණි කතා, එක් විමු ජාතික දියුණ පතා. හැබැයි ජනාධිපතිතුමා මේක කියද්දී එහෙම වෙන්න ඕන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු. 3 දෙනා නිකන් තක්බීර වල වගේ දන්නේ නැහැ වගේ අහක බලගෙන අපිට නෙමෙයි වගේ අදහසකින් ඉන්නවා. හැබැයි මහත්වරුනි, අමතක කරලම පැරණි කතා, එක් විමු ජාතික දියුණ පතා. හෙට වප්පුන් පොහේ, ඒත් එක්කම හෙට නබිනායක ජන්මදින සැමරුම, මේ සියල්ලත් එක්ක ඔබට මේ සමගියෙන් එක අබද්ධව මේ සියල්ල විඳ දරා ගන්න ඔබට යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව හෙට පුවත්පත් සිරස්තල වලින් අපි ඔබ මුණ ගැහෙන්නේ නැහැ. අනිදා දවස අපිට අනිවාර්යෙන්ම ඉඩකඩ සම්පාදනය කරලා දෙයි. අද පෙරවරු 8:30 ශනිදා ආයුබෝවන්. ඔබ දන්නවා වර්තමාන ලෝකයේ, වර්තමාන සමාජයේ සයිබර් අපරාධ, සියලු අපරාධ මැද්දේ බරපතලම අපරාධය තමයි සයිබර් අපරාධ. සයිබර් අපරාධ සම්බන්ධයෙන් දැනුවත් වෙමු, වැළකෙමු. ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. අද උදේ 8:30 ඔබට වැදගත් දවසක් වෙයි. ගිහින් එන්න. ඔබ හැමතෙම සුබ දවසක්.